දැන් මීට කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තා සිංහල යුනිකෝඩ් කීබෝඩ් එක සැකසීලා තිබෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපි එහි ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කරා. දැන් මේ ඔබ දකින්නේ සිංහල යුනිකෝඩ් කීබෝඩ් ලේඅවුට් එක. දැන් එහිදී අපි හඳුනාගත්තා සිංහල යුනිකෝඩ් කීබෝඩ් ලේඅවුට් එකේ තියෙන විවිධ කීස් වර්ග පිළිබඳව. දැන් මෙම පාඩමේ සිට ඉදිරියට අපි ඉගෙන ගන්නවා මෙම කීස් භාවිතා කරලා සිංහල වචන ඒ වගේම වාක්‍ය ටයිප් කිරීම සිදු කරන්නේ කොහොමද කියන දේ. දැන් මෙය තමයි බොහෝ විට ඔබට අවශ්‍ය වන්නේ සිංහලෙන් කීබෝඩ් එක ටයිප් කරන්නට අවශ්‍ය කරන ඕනෑම කෙනෙක්ට ඉගෙන ගන්නට අවශ්‍ය වෙන දේ තමයි අපි මේ ඉදිරියට කරන්නට යන්නේ. සරලව ගත්තොත් කීබෝඩ් ලේඅවුට් එකේ තියෙන මෙම කීස් ප්‍රෙස් කිරීමෙන් ඔබට අකුරු ලබා ගැනීමේ හැකියාව මං හිතන්නේ දැනටමත් තිබෙනවා. ඒ අකුරු ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔබට මෙහිදී ටයිප් කරන්නට අවශ්‍ය නම් අයන්න, එහිදී ඔබ කරන්නට අවශ්‍ය වෙන්නේ ඔබට පේනති මේ ලේඅවුට් එකට අනුව අයන්න ඔබට ලබා ගන්නට පුළුවන් W අකුර ප්‍රෙස් කිරීමෙන්. මේ ආකාරයට අපි W අකුර ප්‍රෙස් කිරීමෙන් ඔබට අයන්න ලබා ගන්නට පුළුවන්. ඔබට උයන්න අවශ්‍ය නම් ඔබට පේන ඇති මේ රතු පැහැයෙන් පෙන්නලා තිබෙනවා උයන්න. රතු පැහැයෙන් පෙන්නලා තියෙන අකුරු ලබා ගැනීම සඳහා ඔබ කීබෝඩ් එකේ Shift කී එක සමග ඒ අදාළ කී එක ප්‍රෙස් කරන්නට අවශ්‍යයි. මෙහිදී මට උයන්න අවශ්‍ය නම් මම කීබෝඩ් එකේ Shift කී එක ඔබාගෙන W අකුර ප්‍රෙස් කරනවා. ඔබට පේන ඇති අපිට උයන්න මේ ආකාරයට ලබා ගන්නට පුළුවන්. දැන් ඔබට වැටහෙනව ඇති මේ ආකාරයෙන් සිංහල අක්ෂර ටයිප් කිරීම මෙම සිංහල යුනිකෝඩ් කීබෝඩ් ලේඅවුට් එක භාවිතා කරමින් එතරම් අපහසු කාර්යක් නොවේ. මොකද ඒකට හේතුව තමයි යම් සිංහල අකුරක් ටයිප් කිරීම සඳහා ඊට අදාළ වෙන ඉංග්‍රීසි අකුරක් සහිත කී එකක් මෙම කීබෝඩ් ලේඅවුට් එකේ තිබෙනවා. ඒ ඔබට අවශ්‍ය වන්නේ ඒ අදාළ කී එක මතක තබා ගැනීමයි. ඒ වගේම තමයි Shift කී එක සමග එබීමේදී කුමන කී එක ලැබෙනවද කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. දැන් මෙය පුහුණු වීම සඳහා වඩාත්ම සුදුසුම ක්‍රමය තමයි මෙම කීබෝඩ් ලේඅවුට් එක ඔබට හොඳින් පෙනෙන ස්ථානයක තබා ගන්න. කීබෝඩ් එකෙන් ටයිප් කිරීම සිදු කරන අවස්ථාවේදී මෙම කීබෝඩ් ලේඅවුට් එක ඔබට හොඳින් පෙනෙන ස්ථානයක මෙය වඩාත්ම සුදුසුයි. ඔබගේ මොනිටරයට සම්බන්ධ කරලා ඔබට යම් හැකියාවක් තියෙනවා නම් මොනිටර් එකක් එක්කම වගේ තමන්ගේ ඇස් මට්ටමින් තබා ගන්නට මං හිතනවා එය වඩාත් පහසු වේවි ඔබට සිංහලෙන් ටයිප් කිරීම වඩා හොඳින් කරන්නට. එම නිසා මම මෙහිදී ලබා දීලා තියෙනවා guruelk.com වෙබ් අඩවියට ගියොත් ඔබට සොයාගන්නට පුළුවන් මෙහි කීබෝඩ් ලේඅවුට් එක. ඔබට හයි රෙසලියුෂන් ඉමේජ් එකක් දීලා තිබෙනවා. මේ හයි රෙසලියුෂන් ඉමේජ් එක භාවිතා කරලා ඔබට පුළුවන් මේ කීබෝඩ් ලේඅවුට් එක ප්‍රින්ට් කරගන්න. එන්පසු ඔබගේ ඇස් මට්ටමට පිහිටෙන ස්ථානයක වඩාත්ම සුදුසුම ස්ථානය තමයි තමන්ගේ මොනිටරයට එකෙල්ලේ ඉහලින් ඔබට පුළුවන් මේ කීබෝඩ් ලේඅවුට් එක ස්ථානගත කරලා තියාගන්න. එවිට ඔබට වඩාත් පහසුයි ටයිප් කිරීමේදී මේ දෙස බලමින් ඔබගේ ටයිප් කිරීම සිදු කරන්න. සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කිරීමේදී ටයිප් කිරීම ආරම්භ කරන මුල් අවස්ථාවේදීම ඕනෑම කෙනෙක්ට ඇතිවෙන ගැටලුවක් තමයි සිංහල භාෂාවේන පිළි සහ සංකේත කුමන ආකාරයෙන්ද මේ සිංහල අක්ෂර සමග යෙදෙන්නේ කියන දේ පිළිබඳව නිවරදිව වටහා ගැනීම. මුලදී සිංහලෙන් ටයිප් කිරීම ආරම්භ කරන අවස්ථාවේදීම මේ පිළිබඳව සියලු දෙනාටම පාහේ තියෙන්නේ විශාල ගැටලුවක්. එම නිසා අපි මෙය පිළිබඳව තමයි බොහෝ විට ඉදිරි පාඩම් කීපය තුළදීත් වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ. මොකද මේ පිළි සහ සංකේත සමග නිවරදිව අක්ෂර භාවිතය සිදු කිරීම තමයි සිංහල යුනිකෝඩ් කීබෝඩ් ලේඅවුට් එක භාවිතා කරලා අපි සිංහලෙන් පරිගණකයේ ටයිප් කිරීමේදී අපිට ඇතිවන මූලිකම එහෙම නැත්නම් ප්‍රධානතම බාධකය එහෙම නැත්නම් ගැටලුව
අපි එය නිරාකරණය කරගන්නට බලමු. මම මුලින්ම බලාපොරොත්තු වෙනවා ඇලපිල්ල මොන ආකාරයෙන්ද සිංහල යුනිකෝඩ් කීබෝඩ් ලේඅවුට් එක භාවිතා කරමින් සිංහල වචන ටයිප් කිරීම සඳහා අපි භාවිතා කරන්නේ කියන එක පිළිබඳව ඉගෙන ගන්නට. අපි එක එක් පිළි හා සංකේත එකින් එකට ඉගෙන ගන්නට උත්සාහ කරමු. මොකද මේ සියල්ලම එකට ඉගෙන ගන්නට ගියොත් ඒ තරමක් අපහසු සහ ගැටලුකාරී තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ පිළි හා සංකේත එකින් එක ගනිමින් ඒ එක එක් පිළි සහ සංකේතයන් අක්ෂර සමග යෙදෙන ආකාරය ඒවා මුහුම් වන ආකාරය පිළිබඳව අපි මෙහිදී අධ්‍යයනය කරන්නට උත්සාහ කරමු. එහෙනම් අපි මුලින්ම භාවිතා කරන සංකේතය තමයි ඇලපිල්ල. ඇලපිල්ල අප භාවිතා කරන්නේ මේ ආකාරයට කීබෝඩ් එකේ තියෙන D අකුර ප්‍රෙස් කිරීමෙන්. ඔබට පේනවාද D අකුර ප්‍රෙස් කිරීමෙන් ඔබට ඇලපිල්ල ලබා ගන්නට පුළුවන්. මම මෙහිදී D අකුර ප්‍රෙස් කරොත් ඔබට පේනවාද මට ඇලපිල්ල ලැබෙනවා. දැන් මේ ආකාරයට මම අක්ෂරයක් නොමැතිව D අකුර ප්‍රෙස් කිරීමෙන් ඔබට පේනවාද මේ ආකාරයෙන් තමයි මට එය ලැබෙන්නේ. ඇලපිල්ලට ඉදිරියෙන් ඔබට මේ ආකාරයට තිත් වලින් රවුමක් දැක ගන්නට පුළුවන්. එයින් අදහස් කරන්නේ මේ ඇලපිල්ල වෙනත් අක්ෂරයක් සමග යෙදිය යුතු බවයි. අපි එම අක්ෂරය නොමැතිව තමයි ඇලපිල්ල ඇතුළත් කරේ. ඉතින් සෑම විටම ඔබ දකිනවා නම් මෙන්න මේ ආකාරයට තිත් වලින් රවුමක්, එහෙම නැත්නම් තිත් වලින් සැකසුණු රවුමක හැඩයක්. එයින් අදහස් කරන්නේ ඔබ එම සංකේතය, එහෙම නැත්නම් එම අක්ෂරය වෙනත් අක්ෂරයක් සමග භාවිතා කළ යුතුයි කියන එක. එය හොඳින් මතක තබා ගන්න. දැන් අපි බලමු ආ අයන්න සමග ඇලපිල්ල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද කියලා. අයන්න ටයිප් කිරීමට ඔබ කීබෝඩ් එකේ W key එක ඔබන්නට අවශ්‍යයි. මේ ආකාරයෙන් ඔබට පේන ඇති මම W key එක මේ ආකාරයට තිබුවා. ඉන්පසුව ඇලපිල්ල ඇතුළත් කිරීමට ඔබ D key එක ප්‍රෙස් කරන්න ඔබට ආ යන්න ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මම මෙහිදී මයන්න ටයිප් කරනවා කීබෝඩ් එකේ U key එක ප්‍රෙස් කිරීමෙන්. මේ මම මා කරන්නට නැවතත් කීබෝඩ් එකේ D key එක ප්‍රෙස් කරනවා ඇලපිල්ල ටයිප් කරන්න මේ ආකාරයට. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඇති ඇලපිල්ල මොන ආකාරයෙන්ද යොදාගන්නේ කියලා. දැන් අපි බලමු අක්ෂර කීපයක් සමග මේ ඇලපිල්ල භාවිතා කරන්නට. අපි මෙහිදී ටයිප් කරමු රයන්න. මේ ආකාරයට අපි රයන්න ටයිප් කරා රයන්න ඔබට ලබා ගන්නට පුළුවන් කීබෝඩ් එකේ R key එක ප්‍රෙස් කිරීමෙන්. දැන් ඔබට ඇලපිල්ල ලබා ගන්නට නම් D key එක ප්‍රෙස් කරන්නට ඕනේ මෙය රා කරන්නට. එසේනම් ඔබ කීබෝඩ් එකේ D key එක ප්‍රෙස් කරන්නට ඕනේ නැවතත් මේ ආකාරයට. ඔබට පේන ඇති ඔබ අක්ෂරයක් සමග ඇලපිල්ල මේ ආකාරයට එක එල්ලේ ටයිප් කිරීමෙන්, හිස්තැන් මුකුත් තියන්නේ නැතුව ඒ අක්ෂරයට එක එල්ලේ ටයිප් කිරීමෙන් ඇලපිල්ල කියන මේ සංකේතය භාවිතා කරන්නට පුළුවන් වචන සකස් කිරීම සඳහා. දැන් අපි බලමු වචනයක් ටයිප් කරන්නට මම මෙහිදී වාසනා කියන නම ඇතුළත් කරනවා. වයන්න ටයිප් කරන්න අපි කීබෝඩ් එකේ J key එක ඔබට පේන ඇති. මම මේ තරමක් zoom out කරන්න සම්පූර්ණ කීබෝඩ් එක පෙනෙන්නට. දැන් අපි වාසනා කියන වචනය ගත්තොත් වයන්න අප ලබා ගන්නවා J key එක ප්‍රෙස් කිරීමෙන්. ඇලපිල්ල ඇතුළත් කරන්නට අවශ්‍යයි. වයන්නට පසුව මම D key එක ප්‍රෙස් කරනවා ඇලපිල්ල ඇතුළත් කරන්නට. සයන්න නායන්න ඇතුළත් කරන්නට මම නයන්න ටයිප් කරනවා. නයන්න ඔබට පේනවාද නයන්න ටයිප් කරන්නට පුළුවන් කීබෝඩ් එකේ K key එක ප්‍රෙස් කිරීමෙන්. නැවතත් ඔබට පුළුවන් ඇලපිල්ල ඇතුළත් කරන්නට කීබෝඩ් එකේ D key එක ප්‍රෙස් කිරීමෙන්. මේ ආකාරයෙන් ඔබට පේන ඇති අපි වාසනා කියන නම මේ ආකාරයට ටයිප් කරගත්තා. මෙහිදී අපි භාවිතා කරේ ඇලපිල්ල කියන සංකේතය මොන ආකාරයෙන්ද සිංහල අක්ෂර සමග සංයෝග කරලා, එහෙම නැත්නම් මුහුණු කරලා භාවිතා කරන්න කියලා.